මදුමං ගෙන්නේ ගොඩක් කෑ හදන ලස්සන මාළු ජාතියක් වන ගෝල්ෆිෂ් මාළුන්ගේ තෑරින් වීඩියෝ එක. ගෝල්ෆිෂ් මාළු ඉස්සරගාරී දලා ගොඩක් ඇති කරනවා. ඒකට එක්සැම්පල්යක් කිව්වොත් දුඩුගැමුණු රජතුමාගේ උද්‍යානයක තිබුණු රන් මත්ස්‍යපගුණ කියලා එකක ගෝල්ෆිෂ්ලා හිටියා කියලා කතාවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගෝල්ෆිෂ්ලා වේගෙන් පීනන්නෙත් නැහැ, හිමීට තමයි පීනන්නේ. ඇක්වරියම් හොබි එක හැමෝම වගේ ගෝල්ෆිෂ්ලා හදනවා. ඊළඟට ගෝල්ෆිෂ්ලාගේ මේල් ෆීමේල් හොයන විදිය කිව්වොත් මේල්ගේ සුදු පාට ටික් ටික් වගේ වලට බලා ගන්න පුළුවන් කර්මල් දෙපැත්තේ තියෙනවා. ඒ වගේම තමයි දෙපැත්තේ වරල් වලත් වලට බලා ගන්න පුළුවන් සුදු පාට ටික් ටික් වගේ තියෙනවා. ඒ වගේම තමයි ෆීමේල් එක්කෙනාට වඩා මේල් එක්කෙනාගේ පොඩි ෂයින් ලුක් එකක් වලට බලා ගන්න පුළුවන් වෙයි. ගෝල්ෆිෂ්ලා බිත්තර දාන මාළු ජාතියක් නිසා මේල් අයට වඩා ෆීමේල් අයගේ බඩ ටිකක් ලොකුයි. ඒ වගේම තමයි ෆීමේල් අයගේ බඩේ බිත්තර තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ගෝල්ෆිෂ්ලාගේ ටැංක් මේට්ස්ලා ගැන මම වීඩියෝ එකක් කරනවා. ඒක ඔයාලා බලන්න ආසයි නම් මගේ චැනල් එක දැමම සබ්ස්ක්‍රයිබ් කරලා එයා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඔයා ගෝල්ෆිෂ්ලා හදනවා නම් අනිවාර්යෙන්ම යාළුවත් එක්ක කාෆ් මාළුන්වත් හදන්න පුළුවන්. මං කලින් කාෆ් මාළුන්ගේ කෑරින් වීඩියෝ එකක් කරා. ඔයාලා ඒක බලන්න ආසයි නම් මං උඩින් කාඩ් එකක් දාන්න. කැමති නම් ඒකත් බලන්න. ගෝල්ෆිෂ්ලාගේ ජාති ගොඩක් තියෙනවා. එකක් තමයි ලයන් හෙඩ් ගෝල්ෆිෂ් කියන්නේ. බබල් අයි ගෝල්ෆිෂ්, පර්ල් ස්කේල් බැලන් ගෝල්ෆිෂ්, මේ ඉන්නේ වෙල් ටේල් ගෝල්ෆිෂ්ලා. ඔයාලගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. කොමන් ගෝල්ෆිෂ්, මේ කොමන් ගෝල්ෆිෂ්ලා ගැන ඔයාලට කියන්න ඕනේ. සාමාන්‍ය ගෝල්ෆිෂ්ලාට වඩා එයාලා ටිකක් ලොකු වෙනවා. බ්ලැක් මෝ ගෝල්ෆිෂ් නැත්තම් ගොඩක් අය මෙයාව හඳුන්වනවා ගොගල් අයි ගෝල්ෆිෂ් කියලා. මෙයාලගේ ඇස් නිකන් එළියට ඇවිල්ලා වගේ තියෙන්නේ, හරියට ගොගල්ස් දාලා වගේ. ඔරෙන්ඩා ගෝල්ෆිෂ්. ඊට පස්සේ මෙයාලගේ කැම ගැන කිව්වොත් ගෝල්ෆිෂ් පැඩවුන්ට ඔයාට පුළුවන් ලයිෆ් ෆිට් කරන්න. නැත්තම් තම්බගත්ත බිත්තර කහ මද ඔයාලට මේ ගෝල්ෆිෂ් පැඩවුන්ට ෆිට් කරන්න පුළුවන්. නැත්තම් ලොකු වෙච්ච ගෝල්ෆිෂ්ලා නම් ඔයාගේ ඉන්නේ එයාලට නෝමලි පැලට් එක දෙන්නත් පුළුවන්. මෙයාලගේ වඩ ටෙම්පරේචර් ගැන කිව්වොත් ෆරනයිට් 65 72 අතර තමයි ඔයාලා තියාගන්න ඕනේ. ඔයාලා ගෝල්ෆිෂ්ලා හදනවා නම් එයාලට වතුර ගැලුම් 20ක්වත් දෙන්න ඕනේ. ඔයා ගෝල්ෆිෂ්ලා හදනවා නම් පොඩි බවුල් වල දාගෙන ගෝල්ෆිෂ්ලා නම් හදන්න එපා. ටිකක් ලොකු ටැංක් එකක් ගන්න ගැලුම් 20ක් වතුර දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ගෝල්ෆිෂ්ලා හදනවා නම් ෆිල්ටර් එකකුත් අනිවාර්යයෙන්ම ඕන වෙයි. ඒ වගේම තව ගෝල්ෆිෂ්ලා වීදුරු ටැංක් එක නම් හදන්නේ අනිවාර්යයෙන්ම එයා පම්ප් එකකුත් ඕන වෙනවා. හැබැයි ෆිල්ටර් එකෙන් එයා එක පම්ප් කරනවා නම් ඔයාලට වෙනම එයා පම්ප් එකක් ඕන වෙන්නේ නැහැ. ගෝල්ෆිෂ්ලා හැමතිස්සම ඔයාලගේ ෆැමිලියි. හැබැයි ඔයාලා හැමතිස්සම දෙන්න එපා, එයාලට ඕපී දෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඔයාලා කෑම දෙන්න තුම ඉන්නත් එපා, එයාලට දවසට දෙපාරක් තුන් පාරක් හරි කෑම දෙන්න. මගේ ගෝල්ෆිෂ්ලා දෙන්නෙක් ඉන්නවා. මං එයාලා ගැන ගොඩක් වීඩියෝස් කරලා දිනවා. ඔයාලා ඒවත් බලන්න ආසයි නම් මං ඉන්න ස්ක්‍රීන් එකේ හරි උඩින් කාඩ් හරි දාන්න. ඔයාලා කැමති නම් ඒවත් බලන්න. ඒ වගේම මං ගෝල්ෆිෂ් කෑරින් පාට් 2 තියෙනවා. ඒක බලන්න ඔයාලා ආසයි නම් මගේ චැනල් එක දැමම සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තියාගන්න. මේ වීඩියෝ එකක් මෙතනින් ඉන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Goodbye.